2019 වසරේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි Taman දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 22 වෙනිදා මහනුවරදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ අතර පසුදින ඔහු පැවසුවේ තවත් පාර්ශ්වයකින් ලද තොරතුරක් මත එම ප්‍රකාශය කළ බවයි. අවුරුදු නැකතට නෑගම් යන්නට ඩයිනා බිස්කට් සුබ අලුත් අවුරුද්දක් වේවා. මට ලැබිච්ච තොරතුරක් අනුව තමයි මම මේ ප්‍රකාශය කරනු ලැබුවේ. කෙසේ වෙතත් ලැබුණු පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 25 වෙනිදා පැය 5:00කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා එම ප්‍රකාශය කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා. එහිදී පාස්කු ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ අසල්වැසි රටක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. එම ආරංචි මාර්ග පැවසුවේ Taman මෑතකදී තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් Tamanට එය පැවසූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අනාවරණ කළ බවයි. ඒ අනුව ඔහුගේ මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා එම උත්සවයට අදාළ CCTV දර්ශන ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වනවා. නැතර මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කළ ප්‍රකාශයට අදාළව එම දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව ලබන 4 වෙනිදා අධිකරණයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පසුගිය 28 වෙනිදා ඔහුට නියෝග කළා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව රසක් අදහස් පළ කළා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා නොයෙකුත් චෝදනා එල්ල කරලා තියෙනවා කියලා පුවත්පත සඳහන් කරනවා. මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඉන්දියාව මේකට ඇදගත් කතාවක් තමයි කියන්නේ. මහමොල කරුවා ඉන්දියාවේ ඉහළ රාජතාන්ත්‍රිකයෙක් ඔහුට කිව්වලු මේක කරයි කියලා. පුදුම කතාවක්. වගකීමකින් තොර ප්‍රකාශයක් හැටියට තමයි අපි දකින්නේ. මොලේ අමාරුවක් තියෙන රාජතාන්ත්‍රිකයෙක් කරන්නේ ඔහොම ඇවිල්ලා කියයිද කියලා. කාටද සුදුහුණු ගන්න උත්සාහ කරන්නේ? එතුමා කරන කියන වැඩ දැක්කහම තේරෙන්නේ යම්කිසි අවබෝධයක් නැතුව වැඩ කරනවායි ගතියක්. එතුමා කියන කරන දේවල් වලින් එතුමාගේ ජීවිතේටත් විශාල අවුලක් තියෙනවා. අධිකරණයේ ඉදිරියේ එතුමා පැහැදිලිව කියන්න ඕන එතුමා දන්නා තොරතුරු. නඩුකාරගේ කරට කොඳුරලා රහස් කියන ඉඩක් නැහැ අධිකරණේ. ඒ අනාදින්නේ අද මේ තියෙන දේශපාලන වටපිටාව ඇතුලේ තවත් දේශපාලන කුමන්ත්‍රණය කියන එක හරි පැහැදිලි. මේ අපි අතර තියෙන ආගමික වෙනස්කම්, ජාතිකත්ව වෙනස්කම් මේ පාලකයෝ බලයට එන්න පාවිච්චි කරා අදත් පාවිච්චි කරමින් තියෙනවා. අවුරුදු 5ක් තිස්සේ කරපු කුමන්ත්‍රණයකින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයටපත් වුණේ. එතුමා බලයටපත් කරන්න ගැටුම් ඇති කරමින් ගිය කුමන්ත්‍රණය නම් කළේ අතලොස්ස. ඒ අතලොස්ස අදටත් නිර්පත්‍රිතව සුදු ඇඳගෙන ඇවිල්ලා මයික්‍රොෆෝන් වලින් නැවත රට රවට්ටන්න යනවා. මේ ඉදිරි මාස කිහිපේ ඔයනි භයානක සිදුවීම් ගණනාවක් සිදු වෙන්න නියමිතයි. ඊළඟ මැතිවරණයේදී තමන්ගේ තුරුම්පක් විදිහට ජාතිවාදී පාවිච්චි කරන්න තමයි මේ විදිහට තුරුම්පක් එළියට දාලා තියෙන්නේ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන වගේ අය මේ රටේ අතුගාලා දාන්න ඕන.